The former Sri Lankan Central Bank Governor Arjuna Mahendran joining us from Singapore. Arjuna, thank you so much for joining us. There are close to 600 Filipinos. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා CNN රූපවාහිනී පිලිපීන සේවය සමග පැවති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා. මෙරට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඒ මහතාගේ බැනරුවන් වන අර්ජුන් ඇලෝසියස්ද කලක් බන්ධනාගාරගතව සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් CNN මාධ්‍යවේදියා මහේන්ද්‍රන් මහතාගෙන් විමසා සිටියා. Of them are having difficulty buying fuel and other essential goods. What led to this collapse? ඇත්තටම ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව මොකක්ද? Hi Rico. Thank you for having me. Basically, Sri Lanka from about 2019 pre-COVID had its own domestic problems. පැවති රජයේ බලයට පත්වීමෙන් පස්සේ බදු කපා හරින්න තීරණය කළා. ඒ වගේම අලුතෙන් මුදල් අච්චු ගැහුවා. ඊට පස්සේ ක්‍රියාත්මක කරපු කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නිසා මේ අර්බුදය තවත් වැඩි දියුණු වුණා. මේ නිසායි ලෝකේ අනෙක් රටවලට කලින් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ.